अम्मा सहयोगी मट की मे बागे अरनायक विरण लंका हम अवधान तीन पुडक अवधान इंदूनी आवश्यकता अभी सीएम राजन धनवत्कर तीन ये धनवत्कर तीन अणु एक्व पंचल हरी पासल हरी एंड पुलवा विशेष एन बी आर ओके दाला तीन मध्यम अवधान अति अवधान इन्ना
විශේෂ අවධානයකින් මේ දවස්වල ඉන්න ඕනේ මේ මේ මෙතනත් මේ අවධානම ඇඟට ගන්න නැති නිසා තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ ඒ වගේම මෙයා දැන් අලුත් ගයක් හදලා තිනවා තායි ගෙදරටම තාම ගිහිල්ලා නැහැ කොහෙද සර් ගේ හදලා තියෙන්නේ අරපෙන් ආහ් ඒ මේ හදපු ගෙදරට ගිහිල්ලා හිටියනම් මේ වගේ විශේෂ මේ ඊයේ වැස්සා හොඳටම දන්නවා වැස්සා කියන එක විදා ගන්න ඉස්සරනේ වැහලා තියෙන්නේ ඉතින් මේ ගෙදරින් ඉවත් වෙලා අර අලුත් ගෙදරට හරි ගිහිල්ලා තිබුණා නැත්නම් ඥාති ගෙදරට ගිහිල්ලා තිබුණා මේ තත්ත්වය අපිට නැති කරගන්න තිබුණා ඉතින් අපේ වාසනාව නැතිකම හෝ එහෙම වෙන්නේ ඒ නිසා ඉතිරි අයවත් අපි බේරා ගන්න සීල දරන් මේ සහයෝගය තමයි බලාපොරොත්තු වෙන්නේ සර් මෙතන කී දෙනෙක් ඉන්නවද 4 දෙනෙක් පොඩි ළමයි ඉන්නවද 57යි 53යි 34යි 23යි දිස්ත්‍රික්කයට බලපාන තියෙන අයහපත් කලබුණ තත්ත්වයක් එක්ක විශේෂයෙන්ම වර්ෂාවේ වැඩිවීමක් අපේක්ෂා කරන ඉදිරි දිනයන් දෙකකදී මෙහිදී අධ්‍ය අවදානම් කියලා අපි හඳුනාගෙන තියෙන ඒ වගේම අධ්‍ය අවදානම් කියලා හඳුනාගෙන තියෙන පවුල් කඩිනමින් අපේ නිලධාරීන්ගේ තොරතුරු සම්නිවේදනත් එක්ක ඉවත් වීම තමයි කළ යුත්තේ මොකද වර්ෂාපතනයේ වැඩිවීමත් එක්ක පසුගිය කාලේ අපිට තියෙන අත්දැකීම් සමග කඳුකර ප්‍රදේශයක් වෙන කෑගල් දිස්ත්‍රික්කයේ වැඩිපුරම කණ්ඩි කඩාවැටීම් සිදු වෙන්න පුළුවන් මේ නිසා නිරන්තරවම මාධ්‍ය ඒ වගේම ආපදා කරන මධ්‍යස්ථානය අපේ ප්‍රාදේශීය නිලධාරීන්ගේ සම්නිවේදන කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිත සුරක්ෂිත කරගන්න මොකද අපිට ඉදිරි කාලයේදී විශේෂයෙන්ම ඉදිරි දින දෙක තුන තුළ දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන සබඳුන් පරණාතරම ඒ බොහෝ විට කෑගල්ලට මේ වැඩි බලපෑමක් ඇති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා विशेष अभी कालेमल दर्श महाविहार मे अनारक्षित जीवित आरक्षा करना बहुत वेडपन यदि अत अभी क्यों अनारक्षित लंक हेतु इन मे मे तीन जीवित अनत विशेष मे तीन वर्षा मे दिवनगर विहार से महा जलखंड इतने जलखंड मे गल सेदी अभी मे निवेश मदर कटा वे अत तरुण जीवित दिखाकू अमल पात्र अहिमला जीवित हाथ විශේෂමපි රජයට අවධානය කරන්නේ මේ අනාරක්ෂිත නිවෙස් අයින් කරලා මේ මිනිසුන්ට සුදුසු තැනක් ජීවත් වෙන පරිසරයක් හදන්න මේ අහිංසක මිනිසුන්ට ඉන්න ඉඩම් ඕනේ නම් අපි මුඩු බිම් හැටියට තියෙන ජීවත් වෙන සුදුසු බිම් විහාරස්ථානය හැටියට ලබා දෙන්න සූදානම් ඒ නිසා වගකීම් නිලධාරීන් මේ සඳහා සම්බන්ධ වෙන්න කියලා මතක් කිරීමත් අපි කරනවා විශේෂයෙන්ම මෙවැනි අනාරක්ෂිත ගෙවල් තව ගණනාවක් මේ ස්ථානයේ තිබෙන බැවින් ඒවා ඉවත් කරලා මේ මිනිසුන්ට ජීවත් වීමේ නිදහසත් ජීවිත රකින්න වැඩ පිටරට ආරම්භ කරන්න කියලා මම කියවුතු හඳුනාගෙන අපි විහාරස්ථානයේ හැදලා ඉලා සිට අපිට ඉඩම් තන්නාසයක් නැහැ අපිට වටින්නේ මේ ජීවිත ආරක්ෂා කරගන්න අපි හැම වෙලාවකම මේ පුරාවස්තු සහිත මේ ආශිතව තියෙන ගෙවල් අයින් කරන්න කියන්නේ ඒකේ ගොදුරු බව අපි දකිනවා අද දවසේ ඒ නිසා මේ අහිංසක මිනිසුන් කීප දෙනෙක් තව නිවෙස් තිබෙනවා අපි ඉඩම් දෙන්න සූදානම් ඒ මිනිසුන්ගේ ජීවත් වෙන්න ඒ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න අපි සූදානම්.